යාපනය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආරම්භ කරන අවස්ථාවේදී සංකේතව ණය ප්‍රදානය කිරීම කරා. දැම් 53,000කට වැඩි ප්‍රමාණයකට ණය ලැබිලා තියෙනවා රුපියල් මිලියන 90,000ක්. මෙය මේ රටේ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන්නට මුදල් ඇමති මංගල සමරවීර මහත්මයාත් ඒ අමාත්‍යාංශය අරගෙන තියෙන ඉතා වැදගත් පියවරක් හැටියට මම කියන්න පුළුවන්. 1983 යුද්ධෙන් පස්සේ ලක්ෂ 6-7ක් යාපනයෙන් පිට වෙලා ගියා, පිටරට ගියා, මුදල් පිටට ගියා, මේ ආර්ථිකය විනාශ වුණා. ඒ නිසා තමයි 2015 අපි මේ සංවර්ධනය අරගෙන යාපනයට සංවර්ධනය ගෙනාවේ. අපි ආරම්භ කරපු ව්‍යාපාර නිසා මේ අවස්ථාවේදී යාපනයේ කොන්ත්‍රාත්කරුවන්ට මේ වැඩ ලැබුණේ පිටින් අයට නෙමෙයි, ඒ මුදල් යාපනයේම තිබුණා. ගම්පෙරළියෙන්, රංමාවත් වලින්, ළඟම පෑසල් හොඳව පාසල් වලින් ඉදිකිරීමේ ව්‍යාපාරය යාපනයේ අයගේ අතට ආවා. යාපනයේ දියුණු වුණා, වෙළඳාම දියුණු වුණා, අපි වරායවල් ඇති කරා, අනෙක් ගොඩනැගිලි ඇති කරා, විශාල දියුණුවක් මේ ඇති කරා. මෙතන තියෙන රැකියා වැඩි වුණා, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවගේ ණය දෙන ක්‍රම නිසා ණය මුදල් ලැබුණා. මේ දියුණුව තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. කෙටි කාලින රැකියා බිහි කරන්නට කියලා අපි පලාලි ගුවන්තොටුපොළ විවුර්ත කරනවා. පළමුවෙම ඉන්දියාවට, ඊට පස්සේ කලාපිය අහස යානාවලට එන්න. ඒකෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් බොහෝ දෙනට අලුත් ආදායම් මාර්ග හම්බෙනවා. එහෙනම් නොතිබුණු සංවර්ධනයක් යාපනයේ යලිත් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න අපිට සංහිඳියාව ශක්තිමත් කරන්නත්, තහවුරු කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. යාපනයේ දූදරුවන්ට අනෙකුත් දරුවන් සමග ඉදිරියට යන්න පුළුවන් ආකාරයට අලුත් නව යුගයක් අවශ්‍යයි. විශේෂයෙන්ම 2015න් පස්සේ අපරාජයේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම සංහිඳියාව සහ සංවර්ධනයේ කියන ප්‍රධාන කුළුණු තුන උඩ රට සංවර්ධනය කරා. ඒ සංවර්ධනය ඇති කිරීමේදී යලිවතාවක් යාපනයට විතරක් නෙමෙයි, මේ රටේ සියලුම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබා දීලා තියෙනවා. අද නිදහසේ හිතන්නට, කියන්නට, ලියන්නට පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා. ඇත්තෙම මම සන්තෝෂයි කියන්න, අගමැතිතුමාගේ මැදිහත් වීම යටතේ අපිට පුළුවන් වුණා මේ අතුරුදහන් වෙච්ච අයටත්, විශේෂයෙන් මේ මරණ සහතික නැති නමුත් සර්ටිෆිකේට් ඔෆ් ඇබ්සන්ස් කියන ඒ වාර්තාව තියෙන සියලු දෙනාට රුපියල් 6,000 බැගින් ගෙවීම අපි මහා භාණ්ඩාගාරයේ ඉතා ඉක්මනින් ආරම්භ කරනවා. ඒක උතුරේ යුද්ධෙන් අතුරුදහන් වුවන්ට විතරක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම යුද්ධයේ කාලේ හමුදාවේ කවුරුවත් අතුරුදහන් වුණා නම් ඒ අයටත්, ඒ වගේම පසුගිය කාලවල වල දකුණේ වෙච්ච සිද්ධීන් වලදී අතුරුදහන් වුවන්ටත් අපි ලබා දෙන්නට තීන්දුව කරනවා. රෙපරේෂන්ස් යුනිට් ඒ ආයතනයේ දැන් අපි සූදානම් කළ පාර්ලිමේන්තුවේ නීතිගත කළ තියෙනවා.